ගමු ශ්‍රීලංකා අගෙන් පටන් ගමු. මාදවේදී හිතවතුනි, මම සංජය හෙට්ටිමුල්ල සිවිල් සමාජ ක්‍රියාකාරික. අද මේ මාධ්‍ය හමුව සඳහා මාත් එක්ක වාඩි වෙලා ඉන්නවා සහෝදරයා ලක්මාල් රණබහු සහෝදරයා. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ ඇත්තටම පහුගිය දිනයක ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වෙච්ච මන්නාරම මහාධිකරණ විනිශ්චයකාරතුමන් අලලා ගහන්න නියමිත වෙලා තිබිච්ච සහ ගැහුව පෝස්ටර් එකක් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශයක් සටහන් කරන්න මේ මාධ්‍ය නිවේදනයක් දෙන්න තමයි අපි මෙතෙන්ට එන්නේ. අපි දන්නවා මේ මොහොත වෙනකොට මන්නාරම මහාධිකරණ විනිශ්චයකාරතුමන් අලලා යම්කිසි නඩු තීන්දුවක් ලබා දීම සම්බන්ධයෙන් සිදු කරන ලද අධිකරණමය කටයුත්තක් තුළදී එතුමන්ගේ ක්‍රියාකලාපයේ විවේචනයට ලක් කළා පෝස්ටරයක් අලවලා තියෙනවා කොළඹ පුරා. එතකොට ඒ පෝස්ටරය ඇලවීම සිද්ධ කරලා තියෙන පුද්ගලයෝ තිදෙනා මේ වෙද්දි අත්අඩංගුවට අරගෙන කොළඹ අලුත්කඩේ අංක දෙකේ මහේස්ත්‍රාත්තුමන් වෙතට ඉදිරිපත් කළා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ මොහොත කියන්නේ තීරණාත්මක මොහොතක් දේශපාලනය තුළ. ඉතින් මේ වගේ කාලවකවානුවක් ඇතුලේ අපි මේ හෙලි කරන්න හදන්නේ මේ සිදුවීම් දාමය පිටිපස්සේ ඉන්න අර පුංචි හාල් මැස්සෝ ටික අල්ලගත්ත වගේම එතනින් උඩට ගිහිල්ලා මේ පිටිපස්සේ ඉන්න මහ මොලකරු කවුද කියන එක තමයි මේ හෙලි කරන්න හදන්නේ. එතකොට මන්නාරමේ මහේස්ත්‍රාත් මහාධිකරණ විනිශ්චයකාරතුමන්ට තමයි මේ විදිහට අපහාස සහ අවලාද ඉදිරිපත් කරමින් අදාළ පෝස්ටරය ඇලවීම සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා මේ සිදුවීමට පාදක වෙච්ච සිද්ධිය ඒක තමයි 2012 වසරේදී අධිකරණයට ගල් ගැසීම කියන සිදුවීමක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලබා දෙන්න තවත් දින කිහිපයක් ඉතුරුව තිබියදී තමයි මන්නාරම මහාධිකරණ විනිශ්චයකාරතුමන්ට මේ විදිහේ ත්‍රාඩ දේශපාලන මැදිහත්වීමක් යටතේ යම්කිසි මඩ ප්‍රහාරයක් දියත් කිරීම සිද්ධ කරන්නේ. ඇත්තටම මේ සිදුවීම පස්සේ ඉන්නේ කවුද කියන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවත් එහෙම නැත්නම් කොළඹ ක්‍රයිම් ඩිවිෂන් අපි දන්නවා කොළඹ අපරාධ විමර්ශන කොට්ටාෂයවත් නොදැන ඉන්න විදිහක් නැහැ. මොකද මේ සිදුවීම පිටිපස්සේ ඉන්න වෙන කිසිම කෙනෙක් නෙමෙයි මාධ්‍යට අනාවරණය වෙලා තියෙනවා සහ මීට පෙර දැන් අපි අනාවරණය කරනවා රිෂාඩ් බදුර්දීන් කියන පුද්ගලයා තමයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් තමයි මේ පසුපස ඉන්නේ කියලා ඕන මොන්ඩිසෝරි ළමයෙකුට පවා තේරෙනවා. මොකද පුද්ගලයින් 53 දෙනෙකුට අදාළව නඩුව කැඳවීම සිද්ධ වෙන්නේ රිෂාඩ් බදුර්දීන්ට පෙර තිබූ නඩුවකට අදාළව සාක්ෂි විමසලා තීන්දුවක් දෙන්න තියෙන වෙලාවක තමයි 2012 අවුරුද්දේදී අධිකරණයට ගල් ගැසීමක් සිද්ධ වෙන්නේ. එතකොට එහෙම සිදුවීමක් සිද්ධ වෙලා ඒ අධිකරණයට ගල් ගැසීමට අදාළව චූදිතයන් බවට පත්වෙච්ච පාර්ශවයේ අදාළ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න තියෙනකොට නැවත වතාවක් රිෂාඩ් බදුර්දීන්ලා ඔවුන්ගේ දේශපාලන හස්තය උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණයේ අයිතිවාසිකම ස්වාධීනත්වයට බලපෑම් සහගත වන විදිහට ස්වාධීනත්වය කෙලෙසන විදිහට ස්වාධීනත්වය ආරක්ෂා කරන ගරු මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිශ්චයකාරතුමන්ලාගේ ගෞරවයේ කෙලෙසෙන විදිහට මේ වගේ ක්‍රියාකලාපයන් සිද්ධ කරන්නේ දේශපාලන මැදිහත්වීමක් ඇතුළේ. ඒක අපි හොඳටම දන්නවා. ඉතින් අපිට කියන්න ඕන කතාව තියෙන්නේ රිෂාඩ් බදුර්දීන් මේ පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් පිටුපසින් ඉන්නවා. ඒ පිටුපසින් ඉඳගෙන ඔහු බලලුන් ලවා කොස්සට බෑවීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒක අර 53 දෙනෙක් චූදිතයන් බවට පත්වෙච්ච 53 දෙනාගේ සිද්ධියේදීත් අපි දැක්කා. දැන් මේ අත්අඩංගුවට පත් කරලා රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න 3 දෙනා පිටිපස්සෙත් අපි ඒ බලල් හස්තය ක්‍රියාත්මක කරනවා. ඒ විදිහටම දකිනවා රිෂාඩ් බදුර්දීන්ලා 2012 කරපු වැඩේ නැවත වතාවක් 2024 මේ යථාර්ථයක් කරලා තියෙනවා. මොකද අහිංසක මිනිස්සු උසිගන්වලා දේශපාලන මැරබලය ත්‍රාඩ දේශපාලන සංස්කෘතිය උසිගන්වලා ඔවුන්ගේ අවශ්‍ය ඕනෑ එපාකම් ටික ඉෂ්ට කරගන්න රිෂාඩ් බදුර්දීන්ලා උත්සාහ කරලා තියෙනවා. ඒක එලිපිට ඔප්පු වෙලා තියෙනවා. හැබැයි නීතිය ඉදිරියේක ඔප්පු කරගන්න එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ටාෂයේ වගකීම. අපි දන්නවා මේ මොහොත වෙනකොට අත්අඩංගුවට පත් වෙලා ඉන්න පුද්ගලයෝ 3 දෙනා අහිංසක පුද්ගලයෝ 3 දෙනෙක්. ඇත්තටම අර දේශපාලන මැදිහත්වීමේ උවමනාවට ඔවුන් සිද්ධ කරලා තියෙන්නේ පෝස්ටර් ඇලවීම. ඒ සම්බන්ධයෙන් කිසිම විවේචනයක්වත්
කිසිම කතාවක් නැහැ. නීතිය ක්‍රියාත්මක විය යුතුයි සියලු දෙනාට. එහෙම ක්‍රියාත්මක වෙනකොට අර හාල් මැස්සු ටික විතරක් අල්ලන්නේ නැතුව තෝරු මෝරු උඩ ඉන්න සියලු දෙනාත් අල්ලන්න මේකේ. මොකද රිෂාඩ් බදුරු දීන්ලා 2012 2013 ඔය වගේ සිද්ධි ගණනාවක් ඇතුලේ ඔවුන්ගේ මරබලය ත්‍රාඩ දේශපාලනේ පාවිච්චි කරලා කොහොමද ඒ වගේ වහන් වෙලා ඉන්නේ? කොහොමද ඒ වගේ ගැලවිලා ඉන්නේ කියලා අපි දැක්කා. අපිට ඒ අත්දැකීම දෙනවා. ඉතින් අපි මේ රටේ තරුණයෝ, මේ රටේ තරුණ ප්‍රජාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයේ ස්වාධීනත්වයේ ආරක්ෂා විය යුතුයි. අධිකරණය කියන්නේ මේ රටේ මිනිස්සු විශ්වාස කරන තැන, යුක්තිය පසිඳලන ආයතනය, විනිශ්චකාර තුමන්ලා කියන්නේ යුක්තිය පසිඳලන්න ඉන්න මිනිස්සු, ඔවුන්ට යම්කිසි ආකාරයකින් බලපෑම් සහගත වන විදිහට ක්‍රියා කරලා ඔවුන්ගේ චරිත කෙලෙසලා අධිකරණයට අපහාස කරලා මේ කරන ක්‍රියාදාමය වහාම නැමැත්විය යුතුයි. රිෂාඩ් බදුරුදීන් මේකට වගකිව යුතුයි කියන එක අපි මේ විදිහට කියනවා. ඒ වගේම තමයි කොළඹ අපරාධ කොට්ටාෂය කලම්බු ක්‍රයිම් ඩිවිෂන් එකේ ආදරණීය පොලිසිය මහත්වරුන්ට අපි මතක් කරනවා. තැන් තැන්වලට ගිහිල්ලා පෝස්ටර් අලවපු මිනිස්සු හොයන වෙලාවේ රිෂාඩ් බදුරුදීන් අත්අඩංගුවට අරගෙන රිෂාඩ් බදුරුදීන්ගෙන් අහන්න, ඇයි මේ විදිහේ අධිකරණයට බලපෑම් කිරීම සිද්ධ කරන්නේ කියලා. මොකද අපිට පෙර අත්දැකීම තියෙනවා අධිකරණයට බලපෑම් කරන පළවෙනි අවස්ථාව රිෂාඩ් මේක නෙමෙයි. 2012 මන්නාරමේ හිටපු විනිශ්චකාරතුමන්ට ජංගම දුරකථනයෙන්, ඔහුගේ සහෝදරයාගේ ජංගම දුරකථනයෙන් ආමන්ත්‍රණය කරලා කතා කරලා නඩුවේ තීන්දුව වෙනස් කරන්න කියලා, ඒ නඩු තීන්දුව වෙනස් නොවන තැන්වලට වැඩ හැදෙනකොට දේශපාලන මැදිහත් වීම කළා. එහෙම ඉතිහාසයක් අපි දැක්කා රිෂාඩ් ලගේ. ඒ විතරක් නෙමෙයි 2013 වසර වෙනකොට රිෂාඩ් බදුරුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ ළමා මෙහෙකාර සේවයේ දැරියක් භාවිතා කරලා ඒ දැරිය පිලිස්සී මිය යෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදුරුදීන් සැකකරු වෙබ් බවට පත් වෙනවා. ඊට අමතරව පාස්කුවේ දින බෝම්බ ප්‍රහාරයට අදාළව රිෂාඩ් බදුරුදීන් සැකකරු වෙබ් බවට පත් වෙනවා. විල්පත්තු රක්ෂිත එලිකිරීම පෙහෙලි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදුරුදීන් චූදිත වෙබ් බවට පත් වෙනවා. ඉතින් මෙහෙම ඉතිහාසයක් තියෙන රිෂාඩ් බදුරුදීන් තමයි මන්නාරමේ මහාධිකරණ විනිශ්චකාරතුමන්ගේ තීන්දුව තීරණය අභියෝගයට ලක් කළා. කැලෑපත්‍ර එහෙමත් නැත්නම් මඩ ප්‍රචාරක පෝස්ටර් නිර්මාණය කළා මේ කොළඹ පුරා අලවන්න අදාළ පැදිහත් වීම කරලා තියෙනවා. ඉතින් අපි සමගි ජන බලවේගය මේ වෙලාවේ මැතිවරණයක් ඉස්සරහට එන්න තියෙනවා. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්නදානයෙන් අහනවා සජිත් ප්‍රේමදාසලා ඊළඟට ආණ්ඩු හදන්න ඉන්නේ මේ වගේ පුද්ගලයොත් එක්කද? ත්‍රාඩ දේශපාලනය, මැර දේශපාලනය තමන්ගේ ම්ලේච්ඡත්වය තුළින් කොයි විදිහට හරි අධිකරණයට අපහාස කරලා හරි අධිකරණයේ ඉන්න විනිශ්චකාරතුමන්ලාගේ තීන්දු තීරණ වලට බලපෑම් කළා හරි ඔවුන්ට ජංගම දුරකථන මාර්ගයෙන් මරණ තර්ජනෙල්ල කරලා හරි මොනවා හරි මට්ටමකින් මේ අරගෙන යන සංස්කෘතිය නඩත්තු කරන මිනිස්සුද සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ තියාගෙන ආරක්ෂා කරන්නේ? එතකොට ඉරාන් වික්‍රමරත්නලා, හර්ෂද සිල්වලා ඉන්න ටීම් එක අපි දන්නවා. ටීම් එකක් විදිහට යාලා වැඩ කරනකොට අපි අහනවා මේ ටීම් එකෙන් මේ වගේ මිනිස්සු තියාගෙන ඔයාලා ඊළඟට මේ මැතිවරණ ඉදිරිපත් වෙන්න හදන්නේ? අපි මේ රටේ සමස්ත ජනතාවට කියනවා ආදරණීය අම්මේ තාත්තේ, අපි දිගින් දිගටම කිව්වා මේ රටේ මේ මැර දේශපාලනේ, ත්‍රාඩ දේශපාලනේ අවසන් වෙන්න ඕන. ඒ ත්‍රාඩ දේශපාලන යුගය ඉවරයි. මොකද දැන් ඉන්න තරුණ ප්‍රජාව, දැන් ඉන්න තරුණයෝ හැමෝම දේශපාලන කියවීමක් සහිත මිනිස්සු. ඒ දේශපාලන කියවීමෙන් ඔබ්බට ගිහිල්ලා මිනිස්සු විදිහට ඊළඟ මහමැතිවරණයක් එළමෙනවා. ඔය වගේ ත්‍රාඩ දේශපාලනය කරන, ත්‍රාඩ සංස්කෘතික දේශපාලනයක් නඩත්තු කරන මිනිස්සුන්ව ගෙදර තියන්න මිනිස්සු මැදිහත් වෙයි කියන යෝජනාව අපි කරනවා. සහ ක්‍රිස්තියානි බැතිමතුන්ගෙන් සහ ඉස්ලාම් බැතිමතුන්ගෙන් අපි ඉල්ලනවා. අපි දන්නවා රිෂාඩ් බදුරුදීන්ලා කොයි විදිහටද මිනිස්සුන්ව පාවිච්චි කරන්නේ කියලා. අර මහාධිකරණයට ගල් ගහනවා කියන 53 දෙනා චූදිතයින් බවට පත් වෙන්නේ රිෂාඩ් බදුරුදීන් නිදහස් වෙන්නේ වෙන කිසිදු හේතුවක් හින්දා නෙමෙයි, රිෂාඩ් බදුරුදීන්ගේ මරබලය සහ ත්‍රාඩ දේශපාලනය හින්දා. ඉතින් ඔවුනුත් අහිංසක මිනිස්සු වෙන්න පුළුවන්. යුක්තිය තමයි අපිට ඕන. යුක්තිය පසුදෙලන ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා වෙන්න ඕන. රිෂාඩ් බදුරුදීන්ලා වගේ පුද්ගලයෝ සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානය වගේ වේදිකා උඩ නැගලා ඔවුන් අපි තමයි ඊළඟ ජනාධිපති නිර්මාණය කරන්නේ. ජනාධිපති නිර්මාණය කරාම අපි බලාගමු අපිට හම් වෙන නඩු තීන්දුව සම්බන්ධයෙන් වගේ දේවල් කියන එක ඇතුලේ අපිට තියෙනවා ඇත්තටම සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සම්බන්ධයෙන් පිළිකුල් සහගත භාවයක්. ඉතින් සජිත් ප්‍රේමදාසර අපි කියනවා ඔන්න ඔය වගේ පුද්ගලයෝ ලං කරගෙන ඔයා මේ ජනාධිපතිවරණය කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයත් හරි පව්. ඔයාට ඔය ඉන්න ටීම් එක මොක වුණත් ඒ ටීම් එක ඇතුලේ ඉන්න ඔය වගේ චරිත අයින් කරගන්න කියන මතක් කිරීම අපි සජිත් ප්‍රේමදාසර කරනවා. ඒ වගේම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සියලු ආයතන වලට අපි කියනවා රිෂාඩ් බදුරුදීන් වහා මත්තඩංගුවට ගන්න, රිෂාඩ් බදුරුදීන්ගේ මේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන්න, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සහ අධිකරණයේ තීන්දුව තීරණ විවේචනය කිරීම සම්බන්ධයෙන්, මහාධිකරණ විනිශ්චකාරතුමන්ගේ තීන්දුවට ගැරහීම සම්බන්ධයෙන් රිෂාඩ් බදුරුදීන් අත්අඩංගුවට අරගෙන රිෂාඩ් බදුරුදීන් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ සඳහා අදාළ නීතිමය මැදිහත් වීම කරන්න කියලා මේ රටේ බලධාරීන්ට අපි කියනවා. ඒ වගේම තමයි රිෂාඩ් බදුරුදීන් අපි ඔයාට කියනවා ඔයා හිතාගෙන ඉන්නවා නම් මේ
රටේ මිනිස්සු ඔයාට ඕන ඕන හැටියට වගේ සල්ලි වලින් අල්ලේ නටවන්න පුළුවන් කියලා. ඒකට මේ රටේ තරුණ ප්‍රජාව ඉඩ දෙන්නේ නැහැ. රිෂාඩ් බදුර්දීන්ලගේ දේශපාලනයේ අවසන් වංශ කතාව අපි තරුණයෝ ඔය විදියට රටේ තරුණයෝ විදියට ලියලා ඉවර කරනවා කියන එක අපි රිෂාඩ් බදුර්දීන් මතක් කරන ගමන් ඊළඟ මහමැතිවරණයේදී රිෂාඩ් බදුර්දීන්ලා වගේ ත්‍රාඩ දේශපාලකයෝ gedara තියන්න ඕන කියන මතක් කිරීම අපි මේ රටේ ආදරණීය ජනතාවට මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා මතක් කරනවා.